මේ ජෝඩුවක් නේද? කවුද මේ ජෝඩුව කියලා අඳුරගන්න කැමතිද? එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න සාවස්තිකා vlogs. Hi hi, welcome back to my channel. ඉතින් අද අපි මේ මොකටද සූදානම් වෙලා ඉන්නේ? අද තමයි අපේ මල්ලිගේ engagement party එක. engagement එක තිබ්බේ අද. අද කියන්නේ සැප්තැම්බර් 14 වෙනිදා. කොහොම හරි ඔන්න අපේ පැටවු දෙන්නන් ආපු වෙලේ ඉඳන්ම වැඩ අල්ලලා තියෙනවා. මම එනකොටත් 11:00 වගේ වුණා. හැබැයි මං එනකොට මං හිතේ මං ගොඩාක් පරක්කු වෙලා තමයි එන්නේ කියලා. ඇත්තටම පරක්කු වෙලා නැහැ. කට්ටිය එනකොට තවත් පරක්කු වුණා. ඔන්න මම ඉන්නවා. කොහොමද මම? කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉන්න අපේ සෙට් එක. ඉතින් මේ ඉන්නේ මගේ නංගිලා සෙට් එක. නංගිලා කියන්නේ මගේ කසින්ස්ලා ටික. කොහොම හරි අපි කට්ටිය ඇත්තටම එනකොට අපි හිතුවේ කට්ටිය හරි සේරම ඇවිල්ලා කියලා. ඇත්තටම ඇවිල්ලා හිටියේ නැහැ. ඒ වගේම කපල් එකක් නැහැ. හොඳම වැඩේ කියන්නේ කපල් එක නැහැ. මොකද එයාලගේ ෂූට් එක කරන්න කියලා එයාලව වැස්සට අහු වෙලා තිබ්බා. ඉතින් එයාලගේ ෂූට් එක ටිකක් පරක්කු වෙලා. කොහොම හරි ඉතින් එයාලා එනකොට, ඒ කියන්නේ කපල් එක එනකොට 12:00 වගේ වුණා. එයාලා එනකන් ඉතින් කට්ටිය හිමිට හිමිට එකතු වෙනකන් අපි චුට්ටු චුට්ට අපේ වැඩ ටික කරන්න පටන් ගත්තා. අපේ වැඩ කිව්වෙ ඉතින් පොඩ්ඩක් කන්න බොන්න. ඊට පස්සේ අපි ෂූට් එකක් කරන්න ඕනනේ. කොහේ හරි පාර්ටි එකට කට්ටිය එකතු වුණාම ඉතින් ඔය වගේ දේවල් කර කර අපි හිටියා කපල් එක එනකන්. මෙතන හිටිය අපේ අම්මිය, අපේ අම්මිගේ අක්කලා දෙන්නයි, අපේ සුදු අම්මයි. සුදු අම්ම කියන්නේ අපේ අම්මිගේ අම්මා. ඉතින් ඔන්න අපි දැන් පටන් ගත්තා අපේ වැඩේ. අපේ වැඩේ තමයි ඉතින් කොහේ ගියත් ෆෝන් එක උස්සගෙන ෆොටෝ ගන්න එක, TikTok කරන එක. ඕව තමයි ඉතින් අපේ වැඩ. කොහොම හරි ඕගින් අපේ ලොකු මල්ලි, අපේ චූටි මල්ලිගේ තමයි engagement එක තියෙන්නේ. අපේ පැංචයි ඉතින් හැම වෙලේම අපි ෆොටෝස් ගන්නකොට ඒ මැද්දට පයින්නවා. අපේ ලොකු මල්ලිත් එක්ක ඉන්නේ අපේ මාමිගේ දුව. ඊට පස්සේ ඔය සේරම ඉන්නකොට ඕගින් අපේ අම්මි ඉන්නවා, අපේ අම්මිගේ අක්කා ඉන්නවා. ඉතින් මල්ලිගේ engagement එක ඇත්තටම යාලා plan කරේ සති දෙකක් වගේ කා පොඩි කාලෙකදී. මොකද එයාලා ඉක්මනටම engagement එක ගන්න හිටියේ නැහැ. හැබැයි ඉතින් අපේ අම්මිලා ටිකක් අර ජ්‍යොතිෂය කෙන්දේ විශ්වාස කරනවා. කොහොම හරි ඒව මේව හැමදේම එක අන්තිමටම එයාලට මේ engagement එක plan කරන්න උනා. මෙතන ඉන්න අපේ අම්මි, අපේ අම්මිගේ අක්කලා දෙන්න. අම්මි තමයි pink color saree එකක් ඇඳන් ඉන්නේ. ඔන්න දැන් තමයි couple එක එන්නේ. මේක ඔන්න අපේ චූටි මල්ලි, ඔන්න අපේ චූටි මනමාලයා. අපි බලමු අපේ මනමාලිකෝ කියලා. ඉතින් කියන්න ඕනේ මම තව ඔයාලට වීඩියෝ එකක් ඇඩ් කරන්නම්. අපි කොහමද මෙයාලගේ ඩ්‍රෙස් ගන්න ගියේ, කොහොමද මේක ප්ලෑන් කරගත්තේ කියලා මම පොඩි වීඩියෝ එකකුත් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු. ඔන්න අපේනවා මනමාලි, මනමාල මහත්තයයි. කොහමද ඉතින් එයාලා ඇත්තටම ආවේ ලන්ච් එකට. ඉතින් මෙයාලා ආපු ගමන්ම තිබ්බේ ඇත්තටම ඊට පස්සේ කණ්ඩ කන ටයිම් එකේ තමයි මෙයාලා හරියටම ආවේ. ඇත්තටම ඒ නංගිවත් ලස්සන ඩ්‍රෙස් කරලා තිබ්බා. ඉතින් කියන්න බෑ නංගිගේ ඩ්‍රෙස් එක කොහොමද කියලා, මොකද ඒක සිලෙක්ට් කරේ මම. කොහොම හරි ඉතින් හදිසියෙ හින්දා ඇත්තටම එයාලට මේ ඩ්‍රෙස් එකක් මහන්ද, තමන් ආස පැටන එක ඩ්‍රෙස් එකක් මහන් ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම එකක් අපිට ගන්න තමයි උනේ නංගිට. ඉතින් අපේ පැටවු දෙන්නා එහෙට මෙහෙට හැම වෙලේම දුව දුවා හිටියද මම යාළගේ පස්සිනුත් යන්න ඕනේ. ඉතින් හැමෝම මේ වෙලාවේ ෆෝන් අල්ලගෙන එක එක දේවල් කරනවා. අපේ නංගිලා සෙට් එක කොහොම TikTok වලට බාරයි. ඉතින් යාළා TikTok කරනවා ඔය ඇස්සේ. ඔන්න අපේ තාත්ති, ඊට පස්සේ නංගිගේ අම්මා ඉන්නවා, අපේ අම්මිත් එක්ක කපල් එක ෆොටෝ එකක් ගන්නවා. ඉතින් මම මේවත් පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා. මොකද මේවා කවදා හරි අනාගතයේදී බලනකොට ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ආසෙ හිතෙනවානේ. ඉතින් ඒවත් එක්ක මේ ප්ලේස් එක කියනවනේ. මේ ප්ලේස් එක ඇත්තටම හරිම ලස්සනයි. ඒ කියන්නේ හරි පිළිවෙලයි පොඩි ප්ලේස් එකක්. ඒ වුණාට හරිම අර කියුට් කියන්නේ කෙනෙකුට ඉන්න ආසෙ හිතන විදිහට ඇත්තට මේක හදලා තිබ්බා. හරි ලස්සනයි. ඊට පස්සේ කෙලවරෙම ටේබල් එකේ මල්ලි ගියාලු ටිකක් සෙට් වෙලා හිටියා. කොහොම හරි ඉතින් මං තමයි ඉතින් මෙතන වීඩියෝ කවරේජ් එක වගේ හැමදැනටම ගිහිල්ලා ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කර කර හිටියා.
ඉතින් අපේ අම්මි ඇත්තටම ලොකු බෑකප් එකක් මට මෙතනදී දුන්නත් පුතාලා දෙනවා බලා ගන්න ලොකු හෙල්ප් එකක් දුන්නා. දැන් උනත් ඔය කතා කරන්න අපේ පුතාලා දෙන්නට. එයා ඉතින් හැම වෙලේම යා ගෑස් දෙක තියාගෙන ඉන්නේ අපේ පුතාලා දෙන්න දිහා. ඉතින් ඒක මට ලොකු ශක්තියක් ඇත්තටම. මොකද නැත්තම් ඉතින් මට මේ වගේ තැනකට උනත් ඇවිල්ලා ඒ දෙන්නත් එක්ක මෙහෙම නිදහසේ චුට්ටක්වත් ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයාලා දන්නවා චුටි බබාලින් අම්මලා දන්නවා කොච්චර අමාරුද කියලා චුටි බබාලව පොඩි බබාලව තියාගන්න එක නේද? ඉතින් කපල් එක ඇවිල්ලා ටික වෙලාවක් යනකොට ඉතින් කට්ටියටම කන්න අවස්ථාව හිමි වුණා. මේ වෙනකොට කට්ටියත් බඩගින්න ඉන්නේ ඇති. ඒත් නෑ මොකද ඉතින් බයිට් එහෙම කට්ටිය කෑවනේ. කොහොම හරි මෙනු එකට තිබ්බා වෙජිටබල් රයිස් එකක් තිබ්බා, වයිට් රයිස් තිබ්බා, ඊට පස්සේ නූඩ්ල්ස් එකක් තිබ්බා, චිකන්, ෆිෂ්, පොටැටෝස්, බීන්ස්, වෙජිටබල් සැලඩ්, මෝජු, ඊට පස්සේ සිංහල පිකල්, පප්පඩම්, කට්ලට්, ඔය වගේ ඊට පස්සේ ගාලික් වගේ තිබ්බා. මේ වගේ මෙනු එකක් තමයි සිලෙක්ට් කරලා තිබ්බේ මල්ලි. කොහොම හරි කැම බීම වලින් පස්සේ මට මෙතන ඩෙසර්ට් ගන්න බැරි වුණා. වලට ඩෙසර්ට් වලට තිබ්බා කැරමල් පොඩින් එකක් තිබ්බා, අයිස්ක්‍රීම් තිබ්බා, ජෙලි තිබ්බා, ඊට පස්සේ ෆෘට්ස් තිබ්බා. ඔය ටික තමයි ඩෙසර්ට් වලට ඇරෙන්ජ් වෙලා තිබ්බේ. කොහමද ඔන්න දැන් අපේ මල්ලි සින්දුවක් කියන එකත් ඔයාලා අහලා ඉන්නකෝ. ඉතින් කියන්න ඕනේ මම මෙයා සින්දු කියන එක බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් එක්කම දාලා තිබ්බා. දාලා තියලා මං මුලින්ම යූටියුබ් එකට අප්ලෝඩ් කරාට පස්සේ මට මේ වීඩියෝ එකට කොපිරයිට් වැදුනා. ඊට පස්සේ ආපහු මං වීඩියෝ එක ඩිලීට් කරලා බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් සේරම අයින් කරලා මගේ වොයිස් එක විතරක් ඇඩ් කරා. වෙනමම පොඩි තියනවානේ බෑග්‍රවුන්ඩ් එකට ඇඩ් කරන්න පුළුවන් මියුසික්, අන්න ඒ වගේ මියුසික් එකක් දාලා ඉතින් ආපහු හදලා බැලුවා බලමු මේකට කොපිරයිට් වදීද කියලා. එහෙම වැදුනත් එහෙම ආපහු මට චේන්ජ් කරන්න වෙනවා. ඉතින් මේ සින්දු කියන ඒවා ඒ වගේම අපි නටන ඒවා ඇත්තටම ඔයාලට හරියට ෆීල් වෙන්නේ නැති වෙයි. මොකද අපි ඒ නටන රිදම් එක ඒ සේරම තියෙන්නේ ඒ සෝන් එකට අදාළව, බෑග්‍රවුන්ඩ් එකේ සෝන් එකට අදාළව. ඔන්න ඉන්නවා මගේ චුටි පැටව් දෙන්න. ඉතින් මේ දෙන්න මේ අපේ මාමිත් එක තමයි මේ දඟලන්නේ. මම ඩාන්ස් කරනකොට මෙයාලා ඩාන්ස් කරනවා කියලා ඉතින් මාමත් එක දඟල දඟල ඉන්නවා. ඉතින් මේ දෙන්න තමයි මුලින්ම මම දැන් ඩාන්ස් කරන්න පටන් ගන්න ඇත්තේ. ඊට පස්සේ ඉතින් අපේ ටයිම් එකත් ආවා. අපිත් කාලා බීලා ඉවරනාට පස්සේ අපි හැමෝම එකතු වෙලා ඇත්තටම පැය දෙකක් විතර හොඳට ඩාන්ස් කරා. ඇත්තට මේ ටික නම් මාරම හැපනින්. මොකද ඉතින් පවුලේ කට්ටිය එකතු වෙන්නේ මේ වගේ අවස්ථාවක. ඒත් ඉතින් කියන්න ඕනේ මේක අර ටග් ගාල ඇරෙන්ජ් කරපු සති දෙකකින් වගේ ඇරෙන්ජ් කරපු හින්දා පවුලේ හැමෝටම එකතු වෙන්න බැරි වුණා. කියපු හැමෝම ඇවිත් හිටියෙත් නැහැ. කොහොම වුණත් ඉතින් ඇත්තටම වැඩේ සාර්ථකව සිද්ධ වුණා. හැමදේම හොඳින් කරගන්න පුළුවන් වුණා. ඉතින් අර හිතුවට වඩා හොඳින් දේවල් පිළිවෙලට කරගන්න පුළුවන් වුණා. හොඳින් කියන්නේ පිළිවෙලකට දෙයක් කරගන්න පුළුවන් වුණා. ඉතින් මෙතනින් එහාට තියෙන සේරම අපේ ඩාන්ස් ටික, අපි අපේ නංගිලා, කසින්ස්ලා, මල්ලිලා, අයියලා මේ සේරම එකතුලා අපි ඩාන්ස් කරා. Oh,
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මල්ලිගේ එන්ගේජ්මන් පාටි එක ඉවරුනේ හැමෝම ගොඩක් එන්ජොයි කළා ඒ වගේම ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා මම හිතනවා එන්ජොයි කරන්න ඇති කියලා තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක් හැමෝම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා බයි